රාග සිතක් සකස් වෙන මොහොතේ ඔබ දකින්න නිරේතුරුවම කර්මය කර්මඵල විශ්වාසයට ඒක දාලා. ඒක දාලා පටිච්ච සමුප්පන්න නැවත උපතකට ඒක දාලා. මොකද රාගය නිතරතුරුව සකස් වෙද්දී කාමයන් නිතරතුරුව සකස් වෙද්දී නිරේතුරුවම අප්‍රමාණු සතරපා දුකටමයි අපිට පත්වෙන්. ඔබ දකින්න අසිදිසි දානය දුන්න මල්ලිකා බිසව සතියකට සතරපායට දාන්නේ කාමේ වර්ධවා හැසිරුණා වූ සිල්පද බිඳීමක් නිසා. අරසා දන් දීපු කෙනෙකුත් සතියකට සතරපායට දානවා කාමේ වර්ධවා හැසිරීමේ චිත්තයක් නිසා. ඒ වගේමයි කාමයන්ට ලොල් වෙච්ච කෙනෙක් ඊළඟ ජීවිතයේ තිරිසන් ලෝකෙට වැටුනොත් ඊරියක් වෙලා වැඳිරියක් වෙලා එහෙම නැත්නම් රිලවියක් වෙලා උපත ලබන අවස්ථා ගොඩාක් තියෙනවා පින්වතුනි. නිරේතුරුවම පැටව් ගොන්නක් එකතු කරගෙන පැටව් බඩේ බැඳගෙන කාමයන් තුලම ජීවත් වෙන මේ සත්තු කියන්නේ පෙර ජීවිතේ කාමයේ වර්ධවා හැසිරිච්ච කෙනෙක්මයි. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරෙන්න හැසිරෙන්න කාමයේ වර්ධවා හැසිරීමට අදාළ සිල්පදය බිඳෙන්න බිඳෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයේ වර්ධවා හැසිරීමේ සිල්පදේ බිඳීමේ සිල්පදයට පිරිමියේ කාන්තාවක් කිරීමේ බලවත් ශක්තිය තියෙනවා කියලා පින්වතුනි. ඒ නිසා මේ ජීවිතයේ යම් කෙනෙක් කාමයේ වර්ධවා හැසිරුණොත් අනිවාර්යෙන්ම යා ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් එක්කෝ යා නපුංසක කෙනෙක් වෙනවා එක්කෝ යා ස්ත්‍රීත්වයට පත් වෙනවා පින්වතුනි. එහෙම පත් වෙලා ළමා වයසේදීම ළමා ගණිකාවන් බවට පත් වෙනවා පින්වතුනි. වර්තමාන ලෝකයේ ළමා ගණිකා වෘත්තිය වේගෙන් ඉහළ යනවා. මේ වේගයෙන් ඉහළ යන්නේ හේතුඵල ධර්මයක් පින්වතුනි. කාමයේ වරදවා හැසිරෙන සිල්පදය බිඳෙන්න බිඳෙන්න රාගයට අදාළ සිල්පද බිඳෙන්න බිඳෙන්න ඒවා අකුසල් නිසාම ඊළඟ ජීවිතයේ මනුස්ස ජීවිතයක් ලැබුවොත් ළමා කාලයේදීම සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුළ කාමයට අදාළව සිත් සකස් වෙනවා. ළමා කාලයේම ජීවිතේ විනාශ වෙලා යනවා. මොකද පෙර ජීවිතේ ඊට අදාළ සිල්පද බින්ද පිම්මතුනේ. එනිසා නිරේතුරුවම ඔබ දකින්න කාමයන්ගේ ආස්වාදය සකස් වෙන මොහොතේ ආදීනවේ මතු කළ දකින්න. මන් සංසාරයේ කාමයන් නිසා රාගය නිසා කොයි සානම් සතර අපායන්ට වැටලා දුක් විඳින්න නැද්ද කියලා. නමුත් ඒ රාගසිත අපිට අයිති නෑ. පස්ස පච්චයා වේදනා බාහිර රූපයක් දැකීම නිසා සකස් වෙන්නා වූ විඳීම අපිට අයිති නෑ පිංගතුනි. අපිට අයිති නැති හිතක් නිසා සංසාරයේ කොච්චරනම් කල්ප ගානක් අපි සතරපා දුක් විඳින්න නැද්ද කියලා දකින්න. දැකලා නිරේතුරු ආස්වාදයේ සකස් වෙද්දී ආදීනවේ මතු කරලා ගන්න. ආදීනවේ මතු කරලා ගත්ත තැනයි නිස්සරණයට මාර්ගය සකස් වෙන්නේ පිංගතුනි. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගෙන සම්මා දිට්ඨිය අර්ථයන් තුල ශක්තිමත් වෙන්න. සම්මා දිට්ඨිය අර්ථයන් නිරේතුරුව භාවනාවක් කමඨහනක් ඇටියට මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීම තුල ඔය ආස්වාදයට විරුද්ධව ආදීනවේ කියන පැත්ත ඔබ තුලින් මතුවේ.